हिराताई मामा बात का पुदुमा वाइड की नहीं दे पाएंगे ने मिनी वन अंडे हदन पीस तो मैं आइंस के मिनी वड़ा गान महीपाल भाई का इच्छा गाना गाने के पास मुनावनो तपे गमटी इन्हें उच्चरा ही नहीं बा है भाई योग मटक हाँ पुकाम्बुल पार है तुले कोडाक देवल कीवे नो वहीं पाल कपंको उब कटवागे नीट पंग अभी नया दिन कड़े लगे मुकद के मट इसको ले आना मंगे कपचर की अंडा भी ඉතිංගෝක ගෙදර ආවහම කියන්න තිබුණානේ මටත් ඒක දැන් හිතුණා අප්පච්චිට නංගිය බලා ගන්න බෑනේ නංගියේ එක්කෝ මං ඉස්කෝලේ යන්න හැමදාම නෙමෙයි ටික දවසකට හා आगे ना
ආයමත් මේ අඩවිය පස් පැහැගුවත් ගානත්ට පොරෝපාර ගහකට හේතු කළා. දැන් ඉතින් අන්දිපත් දැනගනිය වෙදහට කියලා. බලන්න ජොබි. ලීව ආයුෂ් කරාබු නිටි දන්තාලේපය ශක්තිමත් දත්ති බලකට අසංවර වෙසන්සප් හතවත් රසක රසවත් පැතුම වටවල තේ Dove වල ඇති Nutrilock serum හිසකෙස් වැටි ආමසියට 98ක් දක්වා අවම කරයි Dove Hair Fall Rescue සමාවෙන්ට රුක් දෙයිය පරක්කු වුණාට මට බේර ගන්නට බැරි වුණා යන්නේ ලෝකේතා වේගෙන් ගමන් කරනවා සියල්ල ශනිකෙන් වෙනස් වෙනවා ඇයි නෝ එවරිතින් එවරිතින් අප්ග්‍රේඩ් වෙනවා මේ කරුණා කරලා ඉඳගනි මිස්ටර් අයින්ස්ටයින්ට කතා කරන්න ඉඩ දීලා අපහාස කරන්න එපා මේ ලෝකේ උඹලා නොදන්න ගොඩක් දේවල් තියෙනවා මම මේක ළඟින් මැසුරු කරනවා මෙයා මට දුන්න තොරතුරු ගොඩක් තියෙනවා මං ඒවා උඹලත් එක්ක ෂෙයා කරගන්න බැලුවේ. එපානම් මං කඩේ වැහුවා. උඹලත් ගමටම සීමා වෙයල්ලා. මට දැනට ඕනි ජීවත් වෙලා ඉන්න ආහාර ටිකුයි කෙල්ලත් එක්ක චිත්‍රපටියක් දෙකක් බලන්න සල්ලි ටිකු. ඒකෙන් ඉඳන් මං හිතම ත්‍රිවිල් එකක් අරගෙන පාරට බහිනවා. හොඳයි හොඳයි. සුවන් රැකියාවක් කරලා තනියම නැගිටින්න උත්සාහ කරන එක බොහොම හොඳයි. හැබැයි ඒක ෆ්‍රේම් වර්ක් එකක ඔබ කුටු වෙනව මැරණකම් බටිවිල් සම. එහෙනම් ඉතින් උඹ දීපම් මුට දියුනේ නැන මාර්ගයක්. ඒක තමයි මම මේ කියන්න ගියේ. දැන් ලෝකේ කුඩයි. අපිට සමීපයි. අපේ සාක්කුවේ. ඉස්සර වගේ ඔෆිස් දාගෙන විශාල සේවකයෝ දාගෙන ව්‍යාපාර කරන්න ඕනේ නැහැ. You are correct. Exactly. We can do lot of business. We can do එනකන් මම ත්‍රිවිල් එකට බහිනවා. මේ මේ. එහෙම වුණොත් අපේ සංසදේ කැඩෙනවා මල්ලි. අපි හතර දෙනාම
එකතු වෙලා කරන්න පුළුවන් දෙයක් කරමු. අන්න ඒකට උඹේ ওই තාක්ෂණයෙන් ගන්න පුළුවන් දෙයක් දීපන්. අපි තීරුම් ගන්න ඕනේ අපිට ශක්තියක් තියෙනවා. අපේ ප්‍රදේශය කුෂිකාර්මික ප්‍රදේශයක්. අපි දැන් කුෂිකර්මාන්ත වෙන්න මිනිස්සු හැටියට අපි ලෝකයට විවෘත වෙලා නැහැ. සූරා කැමට ලක් වෙලා. අපි කුෂිකාර්මික ව්‍යවසායකව බවට පත් වෙන්න ඕනේ. අපේ කිරියත්තලා අප්පච්චිලා මේක කල්පනා කළේ නැහැ. I understand him. මොනවද කියන්න යන්නේ කියලා. We are young. ඉඳගනින්කො. උඹ දැන් ඇණයක් වීගෙන එන්නේ. මෙයාගේ දේශනේ කරන්න ඉඳ දීපන්. නෑ. කීප වතාවකම බාධා කළා. මම මේ අවස්ථාවේ මගේ පැහැදිලි කිරීම හා දැනුවත් කිරීම මම මෙතනින් එහාට කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ওই විදියට බලනකොට මම පරක්කු නොවී ත්‍රිවිල් එකක් ගන්න එක තමයි හරියන්නේ. Don't be hurry my friend. කලබල වෙන්න එපා. ගෙවි ගිය කාලය ඇතුම් ලවාවත් අද්ද ගන්න බෑ. ගියොත් ගියා. ඒ නිසා මේ මට ලෝකයක් එක්ක ඇසුරු කරන්න තියෙන කාලය. මම ගෙදර ගිහින් ලෝකයට අවතීර්ණ වෙනවා. අපි පස්සේ හම්බ වෙමු. අපි හම්බ වෙච්ච එකෙන් කිසි දෙයක් කරගත්තේ නෑනේ. ආ? අද 30 දින් ගෙදර යන්න වෙන්නේ. මේ ඇත්ත එක තේරුම් ගන්නවා නම් හොඳයි. මචං මේ බල මෙන්න මේක හොඳට ආගනින්න. ඌ අපිට වැඩි ඉදිරියෙන් ඉන්නේ. අපි බින්දුවට ගිහිල්ලා ඌට එක දීලා ඌව පොරක් කරලා උගෙන් ගන්න තියෙන දේ ගමු බං. සුද්ද කොහටද එනවා කිව්වේ? යංකෝ කියන්න. සුද්දත් එක්ක කතා කරන්නේ කොහොමද? සුද්දට සිංහල පුළුවන්ද? ඉංග්‍රීසි භාෂාවේ. හන්සියක්කට ඉංග්‍රීසි පුළුවන්ද? චිත්‍ර විකුණන වෙලාවට මං දන්නේ නැති ඉංග්‍රීසිත් එනවා. මගේ චිත්‍ර ටික විකුණ ගන්න මං දන්න ටික හොඳටම ඇති. මටත් ටිකක් ඉංග්‍රීසි පුළුවන්. ෂා. කොච්චර හොඳයිද? එහෙනම් ඉතින් තවත් ලේසි. අපරාදේ. මේ චූටියව අපේ ගෙදර දාලා එන්නනේ තිබ්බේ. බෑ බෑ. එයාව කොහෙවත් තියලා හරියන්නේ නැහැ. මං අම්මට පොරොන්දුනා එයාව මගේ ළඟම තියාගන්න. මන් දන්නවා නංගිය ඔයා ගැන. ඔයා කියපු දේ කරන හොඳ ළමේ. ස්කින් එක ප්‍රොටෙක්ට් කරන නරිෂ්ඨ බේස් එකක්. පන්ස් ලයිට් මොයිස්චරයිසර් එක ෆ්‍රෙෂ් ග්ලෝ එකක්. අසම්බර වැසන්සක්. පොකට් එකට ෆිට වෙන නිව් ඇක්ස් ටිකට් පර්ෆියුම්. මේ ඔහේ අහස දිහා බලාගෙන නිකමෙක් වගේ ඉන්නේ නැතුව ඔය ටවුමට ගිහිල්ලා මොනවා හරි කුලි වැඩක්වත් කරනවා. එහෙම යනවා නම් යන්න ඕනේ තවුත් එකව ටවුන් එකට. උදියාව යන්න පුළුවන් තවුත් එකම. හේන් කෙරුවාව කවදා කරන්න පුළුවන් වෙයිද කියලා කවුද දන්නේ? ආකාශේ පේන තෙක් මානක වැහි වලාකුලක්වත් නැහැ. ඕ මන් නොකියවයි කියන්න එපා. අර රංජනියා ඩුබායි ගියා වගේ මාත් යනවෝ. එතකොට ඔහෙටත් පුළුවන් නේ අර මහීපාලයට වුණා වගේ තැන් තැන් වල හූල හූල ඔළුව බදාගෙන ඉන්න. හිතුවනේ මහීපාලයට වගේ මට පිස්සු හැදේ කියලා. මට හොඳට දරා ගන්න පුළුවන්. ඒකට වගේම දරා ගන්න බැරි හිතක් නෙමෙයි මට තියෙන්නේ. අනේ ඇත්ත දපුහාමි. ඒ වචන ටික කියපු කෙනා ගොඩාක් හොඳයි. එහෙමනම් ඉතින් කොල්ලත් බලාගෙන ගෙදරට වෙලා ඉන්න ඈ. ඔව්ද මගේ කොල්ලා මම බලා ගන්න අහලා පාළුවෙන් බලා ගන්න. මම්මේ ඒජන්සියේ ලයිනල් මහත්තයාට වචන දීලා තියෙන්නේ.
සුටුස් ගාලා ඩුබයි. මං පාස්පෝර්ට් හදලා තියෙන්නේ. ඒ ඒ ඒ ඒ මංගලිකා. ඒ මංගලිකා. මංගලිකා මොකද කිව්වේ මෙ? හා? පාස්පෝර්ට් හදලා තියෙනවා. බරට යනවා. අනේ මංගල මැත්ත ගියහන් අම්මා බාගිය. බොරු නේද? ඇත්ත ගියහන් ඔබ මේ මාව බය කරන්නේ එහෙම කිව්වේ. බරට යන්නේ නැහැ නේද? ඒ දින්ද මහ ලොකුවට සිංහය ආරූඪ කරගෙන මට යන්න කියලා කිව්වා. මම එහෙම කිව්වා තමයි බං. එහෙම කිව්වොත් එහෙම මං අර මහීපාලය වගේ පිස්සු නරනට ඉන්න එකක් නෑ. අර සීබලගේ හරහට නත්ති ලීලා මෙරි. ඇත්ත ගියම් බොරු කතාව නේද කිව්වේ? ඈ මේ යන්නේ නෑනේ. අනිත් එක බං උඹට මේ එහෙම මේ අරාබි කාර් වල ළඟ ගිහිල්ලා බලන් හොදන්නේ දිදු හොදන්නේ පුළුවන්ද? මොකද මට බැරි. මට බලන් හෝ දණ්ඩත් පුළුවන් රෙදි හෝ දණ්ඩත් පුළුවන් උන්ගේ වැසිකිලි හෝ දණ්ඩත් පුළුවන් එනාට ඉතින් මට තමුසෙව දාලා යන්න බෑ වේලක් කර වේලක් කාලා හරි මට තමුසෙ ළඟ ඉන්න එක සැපයි මටත් එහෙම තමයි මම ඔය කුලියක් මලියකටත් යන්න යුතු ඉන්නේ මං හරි ආසයි උඹ ළඟ උන් හොය දෙවිටි දෙවිටි ඉන්න එහෙමයි කියලා හරියන්නේ නැහැ අපි දෙන්නගේ එක්කෙනෙක් හරි කුලී වැඩක් කරන්න දෙන්න. මං ගාමන්ට් එකට ගිහිල්ලා බලනවා කුලී වැඩක්වත් තියනවද කියලා. ගාමන්? උදේ ගිහලා හවස එනවනේ. ඉගෙන රෑ ෂිෆ්ට් එක වැඩ කරන්නේ නැහනේ. නෑ නෑ. තාම රස්සාවට ගියත් මෙයා බලන්න කොමි. බඳුලයියේ. බඳුලයියේ ආ මලයා බඳුලයි පොඩක් එනවද උඹ ගාව හැම එකම පොඩි පොඩි ඒවා තියෙන්නේ නේ පොඩි වැඩා පොඩි බඩා නේ නේ පොඩි පොඩි ඒවා මගේ පපුව ඇතුලේ මේ උල්නා මලයා ඇතුලෙන් ඇවිලුණා මෙයා මේ මෙයා පාස්පෝර්ට් අරලලු ලයිනල් මහත්තයල කියලා රට යන්නේ බන්දුලයි බය වෙන්න එපා. අක්ක එච්චරම උඩ නෑ. අක්කට අපි හැමෝටම වැඩිය ගව් ගාන දුර පේනවා. මේ මලයා ගමේ ඉන්න පිරිමි. උන්ගේ ගෑනු පාස්පෝර්ට් හදනවට හරි බයයි. නානා ප්‍රකාර ඒජෙන්සිකාරයෝ ගව පුරාම ඇවිදිනවා. රට යවන්න කාන්තාවෙකුතු කරනවා. බලන්නකෝ ඒකෙත් හැටි. ඉඩෝරේ ගමට එනකොට ඒජෙන්සි කාර්ය වෙනවා බිලි බාන්න. දෙකකම අල්ලල ගහපන්. පොඩේ තමලේ. මේ ඔයා වීඩියෝට නේද කිව්වේ පාස්පෝර්ට් කතාව? මංගලිකා. එහෙම එහෙම යන්නේ නැහැ නේ. අසම්බර වැසුසක් කරදර කරන්න આવත් මං අප්පච්චිට කියනවා හරිද? ගෙදරයි මගේ පැත්ත ගත්තොත් උඹලට අලිවිඩි පාස් වෙලා තිබුණේ නෑ. මමයි පාස් කෙරුවේ. උඹලට කොහෙන්ද අලිවිඩි? වගාවන් නැතුව. මහත්තයාට පෝමිට් දීලා තියෙන්නේ ගස් කපන්න විතරක් නෙවෙයි. අපේ අනාගත වරිග පරම්පරාව විනාශ කරන්න ආගේක මතක තියාගන්න.